අයිබෝවන් ඔබේ කන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පත්‍රිකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආරියසිංහ මම දිනෝෂි දීරසිංහ ප්‍රථමින් ප්‍රවෘත්ති සිරස්තල අන්තවාදයට එරෙහි නව නීති ගෙන එන බව අගමැති කියයි ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව ආරක්ෂක අංශ සෙවු තවත් කීප දෙනෙකු අත්අඩංගුවට ෆොනි නැගනහිරින් එයි ඇමරිකාවේ යුද විසින ගෝගයකට ප්‍රහාරයක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම වෙනුවෙන් විශේෂ ඉරිදින දේව මෙහෙයක් බිෂොප් හවුස් දේවස්ථානයේදී අද උදෑසන පැවැත්ුණා ඒ අග්‍රද ගුරු අතීතුම් මල්කම් කාදින රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන පැවති ඉරුදින දේව මිහියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ද එක්ව සිටියා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සියලු දේවස්ථානවල දේව මිහියන් අතර කරන ලෙස අගරදුගුරු අතිඋතු මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පසුගියදා ඉල්ලීමක් කර තිබුණා. මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුයි මෙම තීරණය ගෙන තිබුණේ. ඒ අනුව සියලු කතෝලික ජනතාවට රූපවාහිනිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ඉරුදින දේව මිහිට එක්වීමේ අවස්ථාව සලසා තිබුණා. සිංහල සහ දෙමළ භාෂා දෙකින්ම මෙම දේව මිහිය පැවැත්වීමටයි කටයුතු කෙරුණේ. ස්වර්ගස්ත වූවන් වෙනුවෙන් සියලු දේවස්ථානවල සීනු නාදය පෙරවරු 8:45ට නාද කිරීමට කටයුතු කළා. අද සුද්ධෝ සභාව දේව දයාවේ මංගල්‍ය සිදු කරන මේ මොහොතේදී අපි රැස් වී සිටින්නේ පසුගිය ඉරුදින සිදු මේ මහා විනාශය පිළිබඳව අපේ හදවත් පරීක්ෂාවට ලක් වුණ මොහොතකයි දෙවියන් වහන්සේ අපට ආදරය කරනවාද දයාව පෙන්වනවාද කියන ප්‍රශ්නයක් මනුෂ්‍යයා තුල ඇති විය හැකි මොහොතක් මේක දෙවියන් වහන්සේම මේ මනුෂ්‍යයාට හුස්ම දුන්නා කියලා ප්‍රකාශ කරනවා සුද්ධෝ බයිබලයේ. වහන්සේ මනුෂ්‍යයාට කිව්වා වර්ධනය වෙලා ලෝ පුරා ගොස් ලෝ පාලනය කරන්න කියලා. He gave the authority to humanity to rule the world. හැම මනුෂ්‍යෙක්ම උතුම් වූ වස්තුවක්. එය අඩු කරන්නට බෑ, අවතක්සේරු කරන්නට බෑ. මනුෂ්‍ය ජීවිතය තරම් වටිනා දෙයක් මේ ලෝකේ ඇත්තේ නැහැ. දෙවියන් වහන්සේගේ මේ තිලින ලබා ගන්නට අපි සුදුසු නෙමෙයි. අපි එක එක්කෙනාට මේ කරන නිന്ദා අපහාස සහ හිරිහැර කරදර ගැන හිතද්දී මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වෙත ගොස් මියගේ පිරිස සිහිපත් කරමින් ඉටිපහන් දල්වනු ලැබුවා. ශ්‍රැංගිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන්ගේ වැඩිමහල් සොහිරා දෙමිටකොට ප්‍රදේශයේදී පොලිසිය අද අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්යබලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට ගැනුණේ. ඔහු සිටි නිවසේ තිබී කඩු දෙකක් සහ ගිනි අවිද සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී බෝම්බකරුවෙකු වන මොහමඩ් සහරාන් යන අයගේ රියදුරු ලෙස කටයුතු කරන ලද පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔහු මොහමඩ් ෂරීෆ් ආදම් ලෙබ්බේ නොහොත් ගෆූර් මාමා නමින් හඳුන්වන වයස අවුරුදු 53ක් වූ පුද්ගලයෙක්. ඔහුව කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පසුගිය 26 වෙනිදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එලෙස ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එදිනම ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පුද්ගලයාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළා. ඒ ප්‍රශ්න කරද්දී පසුගිය 2018 නොවැම්බර් 30 වෙනිදා වවුනතිව් ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියක් නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් සිදු වෙනවා. ගෆූර් මාමා කියලා හඳුන්වන මේ පුද්ගලයාගෙන් ප්‍රශ්න කරද්දී ඒ නොවැම්බර් 30 වෙනිදා පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වුණා. ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නින්දෝර් ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළා. මේ නිවස
මේ ත්‍රස්තවාදී පුද්ගලයන් ආරක්ෂිත නිවාසනයක් ලෙස භාවිතා කිරීමට යොදාගෙන තිබුණු නිවසක්. පොලිස් නිලධාරීන් දෙදෙනාව ඝාතනය කිරීමෙන් අනතුරුව ඒ පොලිස් නිලධාරීන් දෙදෙනා බාරයේ තිබුණු රාජකාරී රිවෝල්වර් අවි දෙක මේ ඝාතකයන් විසින් පැහැරගෙන ගොස් තිබුණා. මේ නින්දවුර් නිවස පරීක්ෂා කරද්දී ඒ නිවසේ සංගවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට හැකි වුණා. ඒ පැහැරගෙන ගිය රිවෝල්වර් අවි දෙකෙන් එක් රිවෝල්වර් අවියක් ඒ වගේම එම රිවෝල්වර් අවිය සොයාගත්තේ සජීව පතුරම් හතරකුත් සමගයි. ඒ නිවසේ තිබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තවත් දේපළ ගණනාවක් සොයාගත්තා. ඒ අතර තිබෙනවා ලැප්ටොප් පරිගණක 3ක් ජංගම දුරකථන 1ක් ඒ වගේම මේ ත්‍රස්තවාදී පුද්ගලයන් පාවිච්චි කරපු ඇඳුම් විශාල ප්‍රමාණයක් ඒ වගේම තවත් පොත්පත් රාශියකුත් තිබෙනවා. මේ පොත්පත්වල විමර්ශනය සඳහා වැදගත් වන තොරතුරු රැසක් තිබෙන බවට විමර්ශන නිලධාරීන් විශ්වාස කරනවා. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට. ඒ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අබ්දුල් මනාෆ් මොහමඩ් ෆිර්දවුස් නැමැති පුද්ගලයා. අනිත් සැකකරු වයස අවුරුදු 30ක් වුණු හම්සා මොහිදීන් මොහමඩ් ඉම්රාන් නැමැති පුද්ගලයෙක්. මොවුන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ තිදෙනාගෙන්ම සිදු කරන ලද විමර්ශනවලින් පසුව ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීනුත් සමග වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථානයක් පරීක්ෂාවට ලක් කළා. ඒ වනාතවිල්ලුව ඒ ස්ථානය මොවුන් මේ ත්‍රස්තවාදී පුද්ගලයන් ආරක්ෂිත නිවාසනයක් ලෙස පාවිච්චි කරපු තවත් එක් ස්ථානයක්. ඒ වනාතවිල්ලුව ඒ නිවස පිටුපස තිබෙන කැලෑබද කොටසක වළ දමා තිබියදී ගිනි අවි රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ ගිනි අවි සියල්ල ප්ලාස්ටික් බැරලයක දමා ඉන් අනතුරුව ඒ ප්‍රදේශයේ වළ දමා තිබුණා. එම ස්ථානයේ තිබිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සොයා ගැනීමට හැකියාව ලැබුණා. වවුනතිව් මාර්ගබාධකයේ රාජකාරී යෙදී සිටි අනෙක් පොලිස් නිලධාරියාව ඝාතනය කිරීමෙන් අනතුරුව පැහැර ගන්නා ලද අනෙක් රිවෝල්වරය සොයා ගැනීමට හැකි වුණා. එම රිවෝල්වරය සොයාගත්තා එම සජීව පතුරම් පහකුත් සමග. ඊට අමතරව එහි වළ දමා තිබුණු T56 අවි එකක්, එම සජීව පතුරම් 24ක්, එම මැගසින් එකක්, විදේශීය නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල එකක්, එම මැගසින් එකක්, මාලිමා යන්ත්‍ර 3ක් සහිත ඒ ආම්පන්න සහිත කට්ටල 3ක්, ඒ වගේම දේශීය නිෂ්පාදිත රිවෝල්වර 6ක්, තවත් විවිධ පතුරම් 16ක්, පාවිච්චි කරපු පතුරම් වල හිස්කොපු 3ක්, ඒ වගේම අත්පලඳනා වලට සවි කර තිබෙන මාලිමා යන්ත්‍ර 2ක් ආදී තව දේපළ රැසක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ වගේම මේ සැකකරුවන් තිදෙනාගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලදී පසුගිය මාර්තු 9 වෙනිදා මාවනැල්ල පොලිස් වසමේ දනාගම කියන ප්‍රදේශයේදී මොහමඩ් රාසික් මොහමඩ් තස්ලිම් නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා මිනී මැරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් උත් කරුණු රැසක් මොවුන්ගෙන් අනාවරණය වුණා. මාවනැල්ල වෙඩි තැබීමේ සිද්ධිය සඳහා මේ සැකකරුවන් භාවිතා කරලා තිබුණෙත් වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර පැහැරගත් රිවෝල්වර් ගිනි අවි දෙකෙන් එක් ගිනි අවියක් බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. පසුගිය 21 වෙනි දින පිපිරීමක් සිදු වුණු ඒ දෙමටගොඩ ප්‍රදේශයේ නිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ඊයේ ලක් කළා. ඒ නිවස පරීක්ෂා කරද්දී ඒ නිවසේ අල්මාරියක තිබිලා සොයා ගැනීමට හැකි වුණා රුපියල් කෝටි 3ක් පමණ වටිනාකමකින් යුක්ත නිල් මැණික් 3ක්. ඊට අමතරව ඒ නිවසේ තිබුණු සේප්පුවක තිබිලා සොයා ගැනීමට හැකියාව ලැබුණා තවත් රුපියල් 1 කෝටි 20 ලක්ෂයක් පමණ වටිනා මුදල් නෝට්ටු තොගයක්, ඒ වගේම රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයකුත් සොයා ගැනීමට හැකියාව ලැබුණා. සමන්තුරය, කල්මුණේ සහ චවලකඩේ කියන පොලිස් වසම් තුනට අද ඊයේ රාත්‍රී පනවපු ඇඳිරි නීතිය අද උදෑසන 10ට ඉවත් කළා. ඉන්පසුව අද සවස 5ට නැවතත් ඒ පොලිස් අසම් වලට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළා. අද සවස 5ට පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි ඒ පොලිස් අසම් තුන සඳහා. දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට
අද දින පොලිස් ඇඳිරි නීතියක් පැනවීමක් සිදුවන්නේ නැති බවත් මේ අවස්ථාවේදී දැනුම් දෙන්නට කැමැති. සයින්ද මරුදුවල පෙරේදා දින සිදු වුණු ඒ වෙඩි තැබීම් සහ ඒ පිපිරීම් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද පිපිරීම් වලින් තුවාල කරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් මේ මොහමඩ් සහරාන් යනායගේ බිරිඳ බවට අනාවරණය වෙලා තිබෙනවා. ඇය අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැති තැනැත්තිය වයස අවුරුදු 4ක් වූ මේ මොහමඩ් සහරාන්ගේ දියණිය වන මොහමඩ් සහරාන් රුසේයිනා නැමැති දැරිය බවට හඳුනාගෙන තිබෙනවා. මේ හඳුනා ගැනීම සිදු කරේ මොහමඩ් සහරාන්ගේ සහෝදරියත් ඒ වගේම මොහමඩ් සහරාන්ගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා විසිනුත් ඒ හඳුනාගෙන ඒ ප්‍රකාශ ලබා දීලා තිබෙනවා. මේ 21 වෙනිදා උදේ 4ට ඇවිල්ලා මේ 4 වෙනිදා 4:21 වෙනිදා උදේ 11:00 අතර සිට ඇවිල්ලා තියෙනවා. මේ අතර බස්නාහිර පළාත් බුද්ධි කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුව කෙසල්පත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකු බවට තොරතුරු තහවුරු බවයි කෙසල්වත්ත පොලිසිය පවසන්නේ. ඔහු ළඟ තිබී ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක සහ ත්‍රස්ත පිපිරීම් වලට අදාළ වීඩියෝ දර්ශනද සොයා ගැනුණා. පිපිරීම් සිදුවීමෙන් පසු එම ස්ථාන සියල් හිම දර්ශන ඔහු ලබාගෙන ඇති බවටයි තොරතුරු හෙළිව ඇත්තේ. අන්තවාදී අදහස් පළ කෙරෙන වීඩියෝ පටද ඔහු ළඟ තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා. සිද්ධිය වෙලා පැයක් වගේ තිබුණා. මුස්ලිම් කාන්තාවන් භාවිත කරන බුර්කා ඇඳුම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් යෝජනා කළ අවස්ථාවේ ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ කළ ප්‍රවෘත්තිය අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ බුර්කාව භාවිතයේ නැවැත්වීම සඳහා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන සමස්ත ලංකා ජමායතුල් උලමා සභාව යෝජනාවක් සම්මත කර ඇති බැවින් අධිකරණ අමාත්‍යවරියට එම සභාව සමගද සාකච්ඡා කර නීති කැටුම්පත සැකසීම සිදු කරන ලෙසයි. අන්තවාදයට එරෙහිව නව නීති සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජිහාද් ත්‍රස්තවාදීන් කරගෙන යන මේ ප්‍රහාරය වහාම හඳුනාගෙන ඒ සියලු දෙනාම නීතියට යට කළා මේක අවසන් කරන්නට වමන ඒ සඳහා නියෝග දීලා තියෙනවා. මුළු ආණ්ඩුවම ඒ නියෝග දීලා තියෙනවා. මේ මෙහෙයුම් ආරම්භ කරේ ගිය ඉරිදා දවල්. එදා හැන්දෑව වෙනකොට දෙමඩ කොටදී පළවෙනි කණ්ඩායම අත්අඩංගුවට ගන්නට සිදු වුණා. නිර්භීත නිලධාරීන් තිදෙනකගේ ජීවිතය නැති වුණා. ඊට වඩා ජීවිත එකක්වත් ආරක්ෂක අංශයෙන් නැති වෙලා නැහැ. ගිය සිකුරාදායි සෙනසුරාදායි සමන්තුරේ නින්ත වූ අඩාලිචේන සයින්ත මාරුතු ප්‍රදේශවල ගෙවල් වල ඒ ජිහාද් ත්‍රස්තවාදීන් ඒගොල්ලෝ ආයුධ ලබාගත් මේ කරන්ට පුළුවන් උනේ ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවත් දුන්න ආ කාරණා නිසා. මේකට සහභාගී වුණු අදාළ අංශවලට මම ස්තුති කරන්ට තියෙනවා. අපේ බුද්ධි අංශ හතක් තියෙනවා. ඒ අය ගිය අවුරුදු 3-4 තුර විදේශ බුද්ධි සේවා සමග තා කිට්ටු සම්බන්ධයක් ඇති කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙව පරීක්ෂා කරගෙන ගිහින් ගිය සතිය තුලදී බොහෝ දෙනෙක් හඳුනාගත්. ඊට අමතරව පොලිසියත් ත්‍රිවිධ හමුදාවත් විශේෂයෙන්ම ක්‍රියා කළා. මේ අය අත්අඩංගුව ගන්න පොලිසියට උදව් කරන්ට ඒ වැඩ කටයුතු සියල්ලම කළා තියෙනවා. මේ සියලු දෙනාටම රටේ ස්තුතිය මම ප්‍රකාශ කරනවා. මේ රටේ විවිධ අධ්‍යාපන ආයතන වල નિયમિત රැකියා වීසා නැතුව සේවය කරන ගුරුවරු ඉන්නවා. ඒ සියලු දෙනාටම රටින් පිටවී යන්න කියලා මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ක්‍රියා කරගෙන යනවා. මුස්ලිම් ජනතාව මේ දෙන සහයෝගය නිසා මුස්ලිම් ජනතාවට හිඩියර කරන්න එපා. අපි සීලු දෙනාම ශ්‍රී ලාංකේය හැටියට මේ ජිහාඩි ත්‍රස්තවාදයෙන් නැති කරන්නයි ක්‍රියා කරන්නේ. ස්වදේශ කටු ඇමතුමත් රාජ ආරක්ෂක ඇමතුමත් දෙන්නම එකතු වෙලා මේ රටේ දේශ සීමාව තුළ පාලනයේ ඇතුල්වීම පිටවීම බඩු භාණ්ඩ හා ජනතාව ඒ පිළිබඳ පාලනය කරන සියලුම දෙපාර්තමේන්තු එකතුව අපි අනුමත කළා තියෙන සැලැස්ම අනුව එකතු කරගෙන තොරතුරු හුවමාරු කිරීමේ වැඩසටහනකුත් ඉන්ටර්පෝල් සමග කිරීමේ වැඩසටහනත් ක්‍රියා කරගෙන යන දැනට ප්‍රගතිය ගැන වාර්තා ලබාගෙන ඉතුරු ටික තා කඩිනමින් අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
මේ සංවිධාන තහනම් කරන්න දැන්ට හදිසි නීති ඉදිරිපත් කළා තියෙනවා ලංකාවෙන් පිට වෙන ත්‍රස්තවාදයට වෙනත් රටවල ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වෙන ලාංකිකයන් පිළිබඳ ක්‍රියා කරන වගන්ති අපේ නීතියේ නැහැ දණ්ඩ නීති සංග්‍රහය සීමා වෙලා තියෙන්නේ ලංකාවේ කරන අපරාධවලට පමණයි මේ හිදස පුරවන්ට කියලා ප්‍රති ත්‍රස්තවාදී කෙටුම්පතට ඇතුල් කරලා තියෙනවා ප්‍රති ත්‍රස්තවාදී කෙටුම්පතේ තුන්වෙනි වගන්තියේ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ජන කණ්ඩායමකට තර්ජනය කරනවා නම් ඒක ලංකාවේ කියලා නෑ ඉන්ටිමිඩේටින් අ පොපියුලේෂන් ලංකාවේ හෝ පිටරට ආණ්ඩුවකට නීති විරෝධීව බලපෑම් ඇති කරනවා නම් ඒ ආණ්ඩු ක්‍රියාකරන එක නවත්වනවා නම් ඕනෑම රටක භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් කරනවා නම් ඒ සියලු දෙනාම ලංකාවේ අපරාධයක් කරනවා අන්න මේක සම්මත කරා නම් තමයි අපිට පුළුවන් මේ අය අත්හරිනු ගන්න මේ කෙටුම්පත ඔක්තෝබර 2018 අපි පාර්ලිමේන්තුවට යවුවා දැන් මේක පාර්ලිමේන්තුවේ අදාළ කොමිටියේ හිර වෙලා තියෙන්නේ මම කැමති පාර්ලිමේන්තුවට කියන්න මේක මේ කොමිටියේ ඉඳගෙන පොල් ගන්න නැතුව වහාම මේක සංශෝධනය කරන්න ඌමනා සංශෝධන කරන්න මේ මේක ප්‍රමාද කිරීමෙන් අපිට මේ අය නීතිය යටතට ගන්න පුළුවන් අවස්ථාව නැති වුණා දැන්වත් මේ වැඩ කටයුත්ත අපි කරන්න ඕනේ මම අලුත් නීති ගණනාවක් ගේන්න අපි ක්‍රියා කරනවා මේ ජිහාඩි ත්‍රස්තවාදය අපි නැති කරන්න ඕනේ මේ ජිහාඩි ත්‍රස්තවාදයෙන් ක්‍රිස්තියානි ආගමට පමණක් නෙමෙයි මේට ඉස්සෙල්ලා මුස්ලිම් ආගමේ අපේ සංස්කෘතිය අනුව මුස්ලිම් ආධාර ප්‍රශ්න ඇති වුණා බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා කඩන්න පටන් ගත්තා Hindu කෝවිල් වලට ප්‍රශ්න ඇති වුණා මේ අන්තවාදී කොටසක් කිසිම ආගමකට අයිති කොටසක් නෙමෙයි එහෙනම් මේක ඉවත් කළා මේ වගේ දර්ශනයක් අනේක නවත්තන්ටත් අපි ක්‍රියා කරනවා කියලා මම කියනවා දැන් බොහෝ දුරට මේ අය දැන් අත්අඩංගුවට අරගෙන තියෙනවා හඳුනාගෙන තියෙනවා මැරිලා තියෙනවා දැන් අපිට සාමාන්‍ය තත්වයකට එළමෙන්න පුළුවන් ත්‍රිවිධ හමුදාපති පොලිසියයි ඒ ගැන ඔබට දැනවලා අපි එහෙනම් සාමාන්‍ය තත්වයකට අපේ ජීවිතය ගෙනියමු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ විශේෂ ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න පසුගිය 21 වනදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය අයට පින් පැමිණවීමට සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් දානමය පුණ්‍ය කර්මයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද සිදු කරනවා. ඊට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එක්ව සිටියා. පසුගියදා එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පින් පැමිණවීමට සහ තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පැවතු දානමය පුණ්‍ය කර්මයට භික්ෂුන් වහන්සේ 59ක් එක්ව සිටියා. එහි විශේෂත්වය වූයේ මෙම පින්කමට කතෝලික පියතුමන්ලාද එක්ව සිටීමයි. භික්ෂුන් වහන්සේ වෙත දානය පිළිගැන්වීම ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. එහිදී කතෝලික පියතුමන් වෙතද දානය පිරිනැමීම සිදු කෙරුණා. ජනාධිපතිතුමා අෂ්ට පරිෂ්කාර පූජා කිරීමටද එක් වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම පුණ්‍ය කර්මය සඳහා මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියා. මේ රටේ ජනතාව විපදු සිද්ධියකදී දැක්වූ ඒ සුවිශේෂී සත්‍යය මම හිතනවා මුළු මහත් ලෝකයටම ආදර්ශයක් වෙනවා කියලා. විශේෂයෙන්ම සිද්ධියේදී අපේ කාර්දිනල්තුමා සුවිශේෂී සත්‍යයක් පෙන්වන් කළා මේ රටේ ආගමික නායකයන්ට ඒ අනුව අනිකුත් ආගමික නායකයෝ සියලු දෙනාම වගේ එතුමාට පුදුම විදියට කුතවේලිත්වයේ බල කරනවා මා විශ්වාස කරනවා මෙබඳු කියලා වාචකයක් සඳහා නැවත කවදාකවත් මෙබඳු දානමය කටයුත්ත කරලා පින් අනුමෝදන් කරන්න අවස්ථාව නොලැබේවායි කියන ප්‍රාර්ථනාව අපි කියනවා වන්දනා ස්ථානයක් කියන්නේ කෙනෙකුට තියෙන සුරක්ෂිතම ස්ථාන කවදාවත් වන්දනා ස්ථානයකට විසිකෙන්නේ යන්නේ නැහැ වෙන කිසි දෙයකට යන්නේ වන්දනා කරන්නට එහෙමත් නැත්නම් තමන්ගේ සිත සැනසුම ලබා ගන්නට නමුත් ඒ ලේවලින් තවත් ලේක උපදින්නට අපි කවදාවත් සූදානම් නොවිය යුතුයි මේ ධර්ම සෑම මොහොතකම අපගේ සිතට නැගිය යුත්තේ අපි කරන්නා වූ යහපත් ක්‍රියාවන් තුළින් ලේ නැවැත්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළා
මේක තාම ගැඹුරෙන් අධ්‍යනය කරලා පරිස්සමෙන් කටයුතු කළ යුතු අවස්ථාවක අපි ඉන්නේ. තාම කල්පනායන් මේ වෙනකන් සමස්ත ජනතාව ඉවසීමෙන් කටයුතු කළා තියෙනවා. ඒ කටයුතු කළා තියෙන නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා රට සංසුන් කරගෙන ඒ වගේම කරුණු අවබෝධ කරගෙන වැඩ කරන්න. ඇත්තරම මේ පිළිබඳව 2007 ලිඛිතව දැනුවත් කළා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දැන් කල්පනා කරලා බලන්න ඕනේ මේ සංවිධානයේ මූලධර්මය හැටියට අන්තවාදී කණ්ඩායමක් බිහි වෙලා තිනවා. මෙම අවස්ථාවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගෙන් පොලිස්පතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිබඳ මාධ්‍ය විමසීමක් කළා. අපි හැමෝම එකට වග කියන්න ඕනේ කම තියෙනවා. රටේ ජනාධිපතිවරයාත් වගකීම් බාරගෙන මේක ඉදිරියට විසඳනවා කියලා කියනකොට අගමැතිවරයා ආණ්ඩුව පැත්තෙන් වගකීම් බාරගෙන තියෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි මේ සඳහා ආණ්ඩුවේ හිටපු අය විදිහටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහටත් අපිත් මේකේ වගකීම කොටස්කාරයෝ කියලා කියනකොට ඒකට සම්බන්ධ ප්‍රධානම ස්ථානය කෙනා තුමාට ඒ වත්කම් බාරගැනීම වෙනුවෙන් ඉල්ලාස්වීමේ තීන්දුව ගන්න බැරි නම් මං හිතන්නේ ඉදිරියට එතුමා ගැන පරීක්ෂණත් පවත්වන හොඳයි. දේශපාලන අස්ථාවරත්වය මත හෝ ස්ථාවරත්වය මත නෙමෙයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධව දේශපාලන පක්ෂ මාරු වෙන්න පුළුවන් එන්න පුළුවන් නායකයෝ වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේ නිලධාරි වෙනස් වෙනවද කවුරු? මේ නිලධාරි ජාතික ආරක්ෂාව සම්බන්ධව තියෙන ක්‍රමවේදයේ වැඩපිළිවෙල ඒක සදාකාලිකව තියෙන්න ඕනද? දැන් අහවලා බලයටපත් වුනොත් මේ ජාතික ආරක්ෂාව තර වෙනවා. අහවලා බලයටපත් වුනොත් එහෙම ජාතික ආරක්ෂාව අඩු වෙනවා. එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ නේ මේ රටේ. මේ ජාතික ව්‍යසනයක් ඇතිවෙලා තියෙන වෙලාවේ දේශපාලන අරමුණු මුල් කරගන්න යනවනම් ඒක මං හිතන අපේ ජාතියේම විනාශයක්. ජාතික තව්හිද් ජමාත් සහ ජමාතේ මිල්ලතු ඉබ්‍රාහිම් ෆිස්සේලානි සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස නම් කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි මෙම නියෝගය නිකුත් කළේ. ඒ 2019 අංක 1 දරන හදිසි අවස්ථා විධිවිධාන හා බලතල නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරවයි. ඒ අනුව එම සංවිධානවලට අයත් නිශ්චල හා චංචල දේපළ මින්ම ක්‍රියාකාරකම් අත්විට වීමට රජය පියවර ගනු ඇති. මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරකම්ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිතයි. මේ අතර ජාතීන් හා ආගම් අතර නොසන්සුන්තාවක් ඇතිවන ආකාරයේ හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශන නිකුත් කිරීම, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන පුද්ගලින්ට එරෙහිව කිසිදු තරාතිරමක් නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා. එමෙන්ම ආරක්ෂකංශ නොමග යවන සුළු ක්‍රියා සිදු කරන සහ ප්‍රකාශ නිකුත් කරන පුද්ගලින්ට එරෙහිවද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ආරක්ෂක අමාත්‍යංශයේ වැඩිදුරටත් සඳහන් කරන්නේ. නොයෙකුත් සමාජ මාධ්‍ය ක්‍රම උපයෝගී කරගෙන තවදුරටත් අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලින් අපිට නිරීක්ෂණය වෙනවා. ඒ සෑම කෙනෙක් පිළිබඳවම විමර්ශන සිදු වෙනවා. ඒ වගේම මහජනතාව බිය ගන්වන සුළු ක්‍රියා කරනවා. ආරක්ෂකංශ නොමග යවන සුළු ක්‍රියා කරනවා. අසත්‍ය ප්‍රචාර පතුරවන මේ සියලු දෙනාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ට මේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ සිරදඬුවමක් පවා විඳින්නට සිදු වෙනවා. असत्य प्रकाश करमीन रट यलि गटुंकारी तत्कट अदीमट उत्साह श्रीलंका पोजन पेरमे पार्मित मंत्री पियाल निशांत एरहिव अपराध परीक्षण डिपार्टमेंट फैमिली लक इद्रिपात करती बिनवा මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතායි පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන්නේ. එමගින් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ වෙඩි හුවමාරුවේදී ආරක්ෂක අංශ සමාජිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවට මන්ත්‍රීවරයා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළ බවයි. එමගින් ජනතාව කුපිත කර සමාජ ව්‍යසනයක් සිදු කිරීමට පියල් නිශාන්ත මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවටයි අමාත්‍යවරයා චෝදනා කරන්නේ. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූ දින සිට රටේ වගකිව යුතු පාර්ශව ඉතා කල්පනාවෙන් රට තුල ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවන ලෙස ක්‍රියා කරමින් සිටියා. ඒ අතර පසුගියදා ආරක්ෂකංශ සහ කිසියම් පිරිසක් අතර කල්මුණේදී වෙඩි හුවමාරුවක් සිදු වුණා. එහිදී ආරක්ෂකංශ සමාජිකයන්ට කිසිදු හානියක් සිදු වූයේ නැහැ. එය ආරක්ෂකංශ ප්‍රධානීන් පවා තහවුරු කර තිබුණා. ඒක මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක්. හමුදාවින් අපි හමුදාව ගැන ප්‍රකාශ කරන කොටත් අපි ඉතාමත් හොඳින් හොයලා බලලා තමයි යම් කිසි ප්‍රකාශයක් නිකුත් කරන්නේ. තරාතිරම ක්‍රෙසේ වෙතත් එම ප්‍රකාශය වැරදි. කෙසේ වෙතත් එම මෙහෙයුම අතරතුර මාධ්‍ය නාලිකාවක වැඩසටහනකට එක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා රටේ ජනතාව නොමග යවමින් වගකී විරහිත ප්‍රකාශයක් කර සිටියේ මෙලෙසින්. මේ වන විට කල්මුනේ සයින්ද මර්ද ඒ ග්‍රාමයේ තුල ඒ නගරයේ තුල තවත් අපේ ආදරණීය මේ රට බේරගත්ත ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරලා
මේ රට ලේවිලක් බවට පත් වෙලා අමු සොහොන් පිට්ටනියක් බවට පත් වෙලා තිබිච්ච රට බේරගත්ත ආදරණීය තවත් රණවීරව 11ක් මිය ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මියගේ සංඛ්‍යාවට තවත් 11ක් රණවීරවන්ගෙන් එකතු වෙනවා. මම හිතන්නේ සාමාන්‍ය ජනතාව සහ ත්‍රස්තවාදී කියන කොටස් එක්ක බලනකොට මේ මරණ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි වෙනවා. කල්මුණේ සිදුවීමෙන් ආරක්ෂක සමාජිකයන් 11 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් එම සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා. මෙහිම ක්‍රියාත්මක කළ නැගෙනහිර පළාත් ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා අවධාරණය කළේ මෙහිමෙන් කිසිදු නිලධාරියෙකුට හානියක් සිදු නොවූ බවයි. රැ 8 විතර වෙනකොට තත්ත්වේ සාමාන්‍ය තත්ත්වයට පත් කළා. අපේ යුද හමුදාව අතට ගත්තා. ඒ අවස්ථාවේදී වෙඩි හොමාරුවේදී අපේ කිසිම කෙනෙක්ට තුවාලයක්වත් බාධායක් පත්වීමක් නැහැ. ප්‍රහාරයේ එල්ලබු දින සිටම මාධ්‍යීතා වගකීමෙන් යුතුව රටේ ජනතාවට සත්‍ය වර්තාකරණයේ යෙදෙමින් කටයුතු කරද්දී මන්ත්‍රීවරුන් මේ ආකාරයෙන් අසත්‍ය ප්‍රචාර නිකුත් කරමින් උත්සාහ කරනුයේ රට යලිත් අවුල් ජාලාවකට පත් කිරීමට බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. බාල ගණේ දේශපාලනය කරන අය අද මේ තත්ත්වය දඩමීමා කරගන්න හදනවා. ඔවුන්ගේ දේශපාලන ගමන් මග ඉදිරියට ගෙන යන තව්හිද් ජමාත් කණ්ඩායම කරපු මේ සාහසික ප්‍රහාරය හා සමානම සාහසික ක්‍රියාවක් තමයි මීට ප්‍රතිවිරෝධ අන්තවාදයක් ගොඩනගන්න මත ප්‍රකාශ කරන මේ කණ්ඩායම් සිද්ධ කරන. බීරුවල පොහොට්ටුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය පිළිබඳව කනගාටු වෙනවා. ඒ පිළිබඳව මගේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා. නමුත් මේ අවස්ථාවේ වෙන්න ඕනේ සියලුම ජාතීන් එකතු වෙලා රට ස්ථාවරභාවයට පත් කිරීමත් රට ගොඩගන්න ගන්න පුළුවන් ක්‍රමවේදය මොකක්ද කියලා බැලීමත් මේ අවස්ථාවේදී පටු දේශපාලන වාසි බලලා මේ වගේ ප්‍රකාශ කිරීම ඇත්තටම කනගාටුවට කරුණක් බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට ඕන. නොයෙකුත් අසත්‍ය ප්‍රචාර පැතිරුණා මේ සිද්ධියෙන් ආරක්ෂක අංශවලට හානි සිදු වෙලා තිබෙනවා කියලා පොලිසියට හෝ පොලිස් විශේෂ කාර්ය බලකායට හෝ යුද හමුදාවට කිසිදු හානියක් නැහැ. පීඑල් නිශාන්ත මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා කියා සිටියේ 83 ජාතිවාදී ගැටුම් ඇති වූ ආකාරයටම ගැටුමක් ඇති කිරීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බවයි. මෙරටේ ජනතාවගේ ඒ සැකය දුරු කරලීම මෙරටේ ජනතාවගේ කම්පාව වෙනුවෙන් පිහිටක් වීම දේශපාලනඥයාගේ වක්කීමක් වෙලා තියෙන වෙලාවක්. එවැනි අවස්ථාවක අපි දකිනවා විපක්ෂයේ සමහර දේශපාලනඥයෝ මේ ලැබිලා තියෙන අවස්ථාව තමන්ට දේශපාලනික වාසියකට හරවගන්න උත්සාහයක යෙදෙන වෙලාව. අපි දැක්ක සමහර මාධ්‍යවලදී යුද හමුදාවේ මේ තරම් ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා කියලා වෙලා සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රකාශන කුච් කරනවා. මේ තුලින් කුපිත වෙන්නේ මේ රටේ ජනතාව. මේ කුපිත වෙන ජනතාව තුලින් නිර්මාණය වෙන තවදුරටත් ඇවිලෙන යුද්ධයක් බවට මේකත් අරගෙන යන උත්සාහ කරන බලාපොරොත්තු තියෙන දේශපාලනඥයෝ මේ රටේ බිහි වෙලා ඉමු කියන අපි කනගාටු වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් සෙයිඩ් අල් හුසෙයින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වන බව පවසා තිබෙනවා. අදාළ ප්‍රහාරයේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් සිදු වූ වක්ද යන්න ප්‍රශ්නාර්ථයක් මතුවන බවයි එහි සඳහන් කර ඇත්තේ. මේ සමගින් IT රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. www.itnnews.lk